नमो बुद्धाय सेलुम देनाट सुबम सुब दवसक प्रार्थना करणवा आदरणीय द्वेपुते अद अपि संबंध वेन्नी तवत् मातृकावक पिलिबंधव साकच्छा करन्न ए तमयि मानुष भूगोल विद्यावे जनसंख्यावह संबंध विवादितवल तियेन तवत् आकर्षणीय मातृकावक कथा करन्न ඒ තමයි පුතේ අද අපි කතා කරන්නේ ජනසංඛ්‍යාව වියපත් වීම කියන කොටස. හොඳයි පුතේ. ජනසංඛ්‍යාව වියපත් වීම කියලා පුතේ අපි අර්ථකථනය කරන්නේ මේ ජනයා වයසට යන එක. වයසට යන එක. ඒතර මේ වයසට යනවා කියන අර්ථකථනය කරන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් වයස අවුරුදු 60ට වඩා වැඩි පිරිස ක්‍රමෙන් ක්‍රමෙන් වැඩි වීම වියපත් වීම කියලා අර්ථකථනය කරනවා. නවා දැන් දල වශයෙන් මතක තියාගන්න ඕනේ වියපත් වීම කියන්නේ ජනයා වයස්ගත වීම කියලා. මේක ජන විද්‍යාත්මක දෙයක් නේ පුතා. මිනිස්සු වයසට යන එක ජන විද්‍යාත්මක දෙයක්. දැන් ලෝක ජනසංඛ්‍යාව සමස්තයක් විදිහට අරගෙන බැලුවහම ලෝක ජනසංඛ්‍යාවේ මේ වෙන විට 11% ඉක්මවල තියෙනවා වයස්ගත පිරිස. වයස්ගත පිරිස. පැහැදිලිද? එතකොට ඇයි මේ විදිහට වයස්ගත පිරිස වැඩි වෙන්නේ කියන කාරණාව හොඳට ඔළුවේ තියාගන්න ඕනේ. ඒ තමයි පුතේ වයස්ගත අනුපාතයේ ක්‍රමානුකූල වැඩි වෙන්න බලපාන ප්‍රධානම හේතුව තමයි මරණ අනුපාතිකය අඩුවීම. පැහැදිලිද? යම්කිසි රටක මරණ අනුපාතය විශාල වශයෙන් අඩු කරගන්නවා කියලා කියන්නේ මැරෙන ප්‍රතිශතය අඩු වෙනවයි කියන එකනේ. මැරෙන ප්‍රමාණය අඩු වෙනවයි කියන එකනේ. මරණ ප්‍රමාණය අඩුයි කියලා කියන්නේ වැඩි ආයු කාලයක් මේගොල්ලෝ ජීවත් වෙනවා කියන එක. ඒතකොට ටික 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 මොකද වෙන්නේ? වයස්ගත ප්‍රමාණය ප්‍රමාණාත්මකව වැඩි වෙනවා. පැහැදිලිද? දැන් මේක 11%ක් විතර ලෝකයේ වයස්ගත පිරිස ඉන්නවා කියලා මම කිව්වා. දැන් මේක අපිට වියපත් වීමේ දර්ශකයක් විදිහට ඉදිරිපත් කිරීමේ හැකියාවක් තියෙනවා. කොහොමද මේක හදන්නේ? ඉර උඩට දානවා පුතා වයස අවුරුදු 60ට වඩා වැඩි කට්ටිය ඉර යටට දානවා වයස අවුරුදු 15ට වඩා අඩු කට්ටිය මෙන්න මේක දාලා අපි වියපත් වීමේ දර්ශකයක් ගොඩනගා ගන්නවා දැන් 1950 60 වගේ කාල සීමාවල් වල මේක 124ක් 25ක් මගේ තියෙන තිබ්බා කියලා සොයාගෙන තියෙනවා 2050 වගේ වෙනකොට පුතේ මේ මේ අනුපාතය 101 දක්වා වර්ධනය වෙනවා කියලා සොයාගෙන තියෙනවා. එහෙනම් මේක අනාගතයේ ප්‍රබල ගැටලුවක් බවට පත් වීමට නියමිතයි. ඒක ජනසංඛ්‍යා පිරමීඩ කතා කරනකොට අපිට පැහැදිලි වෙන දෙයක් නේද? විශේෂයෙන්ම ජනසංඛ්‍යා හායන පිරමීඩයේදී මුදුන කොටස පළල් වීමෙන් අර්ථකථනය වෙන්නේ මොකද්ද එතනදී? මොකද්ද? වයස්ගත පිරිස වැඩිවීමක් පෙන්නුම් කරන කියන එක. ඒතර මේක කොහොමද රටකට බලපාන්නේ පුතේ? රටකට ලෝකයකට බලපාන්නේ කොහොමද විශේෂයෙන්ම වයස අවුරුදු 60ට වඩා වැඩි පිරිස ප්‍රමාණිකූල වැඩි වෙනවා කියලා කියන්නේ රටේ වියදම වැඩි වෙනවා කියන එක වක්‍රාකාරයෙන් මම කියන්නම් කොහොමද වියදම වැඩි වෙන්නේ කියලා කොහොමද වියදම වැඩි වෙන්නේ මේගොල්ලන්ව රැකබලා ගැනීමට දරන්න තියෙන මුදල් ප්‍රමාණය වැය වෙන හින්දා අපි කියන පිරිවැය වැඩි වෙනවා කියලා පැහැදිලිද මෙන්න මෙතනයි රටකට ගැටලුවක් වෙන්නේ නැත්තම් අපි සංස්කෘතියට අනුව කතා කරොත් නම් වයස කට්ටිය අපි රැක බලා ගන්න ඕන තමයි රටක බලා ගන්න ඕන තමයි ඒක තමයි අපි යුතුයකම සහ වගකීම වෙන්නේ හැබැයි අපි බුද්ධියෙන් බුද්ධිමත්ව හිතුවත් එහෙම මේක ගැටලුවක් වෙන්නේ ඉන්කම් එකක් එන්නේ නැති හින්දා මේ මිනිස්සුන්ගේ ඉන්කම් එකක් එනවා නම් මේ වැඩි ගැටලුවකට අපිට මුහුණ දෙන්න වෙන්නේ නැහැ. ඒ වගේ මේගොල්ලන්ව රැක බලා ගන්න වෙනම පාර්ශව ඇති කරන්න වෙනවා, වෙනම කොට්ටාස ගේන්න වෙනවා. ඒගොල්ලන්ව මේගොල්ලන් සක්‍රීය ආර්ථික දායකත්වයක් ලබා දෙන්නේ නැති හින්දා ආර්ථික උත්පාදනයක් බාටපත් වෙන්නේ නැහැ. මෙන්න මේ වගේ ගැටලු ගොඩක් මේක නිසා ඇති වෙනවා. ඉතින් අපි ගැටලුම හිතලා බෑ මේ කියන කොටසේදී. අපි හිතන්න ඕන අනිත් පැත්තත්. මොකද අනිත් පැත්ත මේ ගැටලුව අනාගතයේ ගැටලුවක් වෙනවා. එහෙනම් අපි කොහොමද මේක පාලනය කරගන්නේ අපි කොහොමද මේක අවම කර ගැනීම මොන වගේ කටයුතු කරන්නේ කියන ඔප්ෂන් ටිකක් අපි දෙන්න වෙනවා කොහොමද මේ ඔප්ෂන් ටිකක් අපි දෙන්නේ පුතේ ආ එකක් තමයි මේගොල්ලන්ගේ විශ්‍රාම යන කාල සීමාව දීර්ඝ කරන්න පුළුවන් දැන් මෑත කාලින රජය නම් 55 ඉඳලා 60 දක්වා විශ්‍රාම යන කාලය දීර්ඝ කළා
අන්න ඒක අර ඒ අවුරුදු පහක් මොකද කරන්නේ තව දුරටත් ආර්ථිකයට සක්‍රීය වශයෙන් දායකත්වය ලබා දීන සිද්ධ කරනවා දැන් විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් අපි ගත්තොත් එම් විශ්‍රාම වෙන කාල සීමාවක් නැහැ එයාට කැමති කාලෙක විශ්‍රාම යන්න පුළුවන් ඒතර යාට ආර්ථිකයට සක්‍රීය වශයෙන් යා මොකද වෙන්නේ දායකත්වය ලබා දීලා තියෙනවනේ එකක් විශ්‍රාම යන කාල සීමාව දීර්ඝ කිරීමේ හැකියාවක් අපිට තියෙනවා තව පුතේ මොකද කරන්න ස්වයං රැකියා අර්ථ ක්‍රමයක් අපිට මේ මිනිස්සුන්ට හඳුන්වා දෙන්න පුළුවන් නේද නේද දැන් අපේ ගමේ ගමේ නම් ගත්තොත් එහෙම නේද අපේ ආච්චිල සීල බුලත් කොරටුවක් පවත්වාගෙන යනවා මොනාරි මුකුළු යන කොළ ටිකක් වගා කරනවා පොඩි හරි ගම්මිරිස් පැල ටිකක් වගා කරනවා නේද මේ වගේ වගා කටයුතු ටිකක් කරලා පොලට ගෙනිහිල්ලා විකුණනවා පොඩි කඩයක් දාගෙන විකුණනවා ඒතර ඒගොල්ලන්ට කියලා පොඩි හරි ඉන්කම් එකක් ඒගොල්ල මොකද කරගන්නේ හදා ගන්නවා එහෙනම් සොය රැකියා ක්‍රමවේද හඳුන්වා දෙන්න පුළුවන් ඊට පස්සේ මේගොල්ලන් තව දෙයක් තමයි පුතේ මේක ජාතික මේ ප්‍රතිපත්තියකින් ක්‍රියාත්මක වෙනවා නම් වඩාත් හොඳයි සො රක්ෂණ ක්‍රමවේදයක් හඳුන්වා දෙනවා නම් මේගොල්ලන්ගේ වැඩ කළ හැකි කාල සීමාවෙදී රක්ෂණය කොටසක් අයින් කරගෙන විශ්‍රාම ගියන් පස්සේ ඒ මුදල් ටික දෙනවා නම් නැවත ඉතුලින් මේ සිදුවන ගැටලුකාරී තත්ත්වයන් අපිට අඩු කරගෙන මේක ඉස්සරහට ක්‍රියාත්මක කරගෙන යන්න පුළුවන්කම ඇති වෙනවා ඉතින් කිසි වෙතත් රටක රජයකට වියපත්තුවන් කොන් කරන්න බෑ වියපත්තුවන් රැක බලා ගන්න ඕනේ එන අපිට යුතුයකම අපි දැන් මේව කතා කරන කියන්නේ ඇත්තටම අපේ අනාගතය ගැන මේ අපි කතා කරන්නේ දැන් දැන් ඉඳන් මේ කතා කරන අපේ අනාගතය එහෙනම් අපිත් පුතේ දැන් මොකද කරන්න ඕනේ මේ වීඩියෝ එක අහන බලන ඔයත් මොකද කරන්න ඕනේ අනාගතයේදී අපිත් එහෙනම් රටකට බරක් වෙන්න නියමිතයි එහෙනම් අපි දැන් මේ ඉඳන් මේකට සූදානම් වෙන්න ඕනේ පැහැදිලිද එහෙනම් අද දවසේ කතා කරපු මේ කියන වියපත්භාවය වයසට යාම ක්‍රියාවලිය රටකට බරක් ඒක කොහොමද විසඳගන්නේ කියන ගැටලු ටික හොඳට ඔලුවට ගියයි කියලා මම හිතනවා එහෙනම් ඊට පස්සේ තවදුරටත් මේ අනුව හිතන්න කොහොමද මේක ගොඩනගා ගන්නෙ තව මොනවද අපි මේකට ඇඩ් කරගන්නේ කොහොමද අපි උත්තරයක් ගොනු කරගන්නේ කියන කාර්යතාවියන් තව ටිකක් ඔයා ගැඹුරින් හිතන්න වෙනවා එහෙනම් අද දවසේ මගේ දේශනාවත් එක්ක සම්බන්ධ වුණාට සියලු දෙනාට ස්තුති දිගටම island geo channel එකත් එක්ක දිගටම සම්බන්ධතාවය පවත්වාගෙන ඉන්න අපි ඉස්සරහට පාඩම් මාලාවන් විකින් එක ඔයත් එක්ක සාකච්ඡා කරන්න නියමිතයි එහෙනම් සියලු දෙනාට නමෝ බුද්ධාය